අද දවස මාර්තු 13 වනදා අඟහරුවාදා live from the EAP studio අයිබුවන් සුබ දැසනක් මාර්තු මාසයේ තවත් අලුත් දවසක අලුත් ආරම්භයක් සමගින් අපි අදත් සුපුරුදු පරිදි සෝදානම් හිමිතිරි උදැසනම අද දවස වැඩසටහන සමගින් මේ ආකාරයට ඔබේ නිවසට කොට වදින්නට ඉතින් ආරාධනා කරනවා අදත් හරියට උදැසන 6:30 සිට අපත් සමග එකතු වන්නට කියලා සුපුරුදු පරිදි මේ සෝදානම් වෙන්නේ අද දවසේ ඉදිරි පෙළගැස්ම පිළිබඳව ඉතාමත්ම කෙටියෙන් ඔබව දැනුවත් කරන්නට දේශීය විදේශීය පුවත් ඒ වගේම ක්‍රීඩා ලෝකයේ කලා ලෝකයේ තොරතුරුත් ඔබ වෙනුවෙන්ම සුපුරුදු පරිදි අද දවස වැඩසටහනෙන් ඔබ වෙනුවෙන්ම පෙළගස්වා තිබෙනවා මේ සියල්ලටම කලින් මුලින්ම සෝදානම් වෙන්නේ එහි පස්සේ කෝ ධර්මදේශනාව පිළිබඳව ඔබ දැනුවත් කරන්නේ අනතුරුව තමයි හරියට උදැසන 6:30ට අද දවස වැඩසටහන සමගින් ඔබට එකතු වන්නට හැකියාව තිබෙන්නේ අද උදැසන 6ට තවත් සුළු වේලාවකින් ඔබට හැකියාව තිබෙනවා සුපුරුදු පරිදි එහි පස්සේ කෝ ධර්මදේශනාව සමගින් එකතු වන්නට අද එහි පස්සේ කෝ ධර්මදේශනාවට සහභාගී වන ධර්මදේශකයන්න් වහන්සේ රුවන්වැල්ල වහරක සිරි සදහම් ආශ්‍රමයේ ප්‍රධාන අනුශාසක පූජ්‍ය ගම්පහ මහානාම ස්වාමින් වහන්සේ අද දවසේ දෙවුන් වහන්සේගේ ධර්මදේශනාවට මාතෘකාව ලෙසින් තෝරාගෙන තිබෙන්නේ සෝතාපන්න ශීලය සහ එහි ආනිශංස මොනවාද? ඉතින් මේ පිළිබඳව වැඩියමක් ඔබේ ජීවිතයට එකතු කර ගන්නට පුළුවන්. හරියට උදැසන 6ට අදත් එහි පස්සේ කෝ ධර්මදේශනාව සමගින් එකතු වුණා. ඉනනතරව හරියට උදැසන 6:30ට අදත් ආරම්භ වීමට සියලු කටයුතු සූදානම් අද එහි අද දවස වැඩසටහන දේශීය පුවත් අතරින් අපි වැඩි අවධානයක් යොමු කරන පුවත් කිහිපයක් පිළිබඳව අපි ඔබට කෙටියෙන් කියන්නට සූදානම් මේ වන විට දිවයිනේ පවතින අඩු පීඩන තත්වයත් සමග ඇති වී තිබෙන අයහපත් කාලගුණ තත්වයේ හේතුවෙන් විශේෂයෙන්ම අද දිනේදීත් දීවර සහ නාවික කටයුතු වල යෙදෙන ජනතාව ඉතාමත්ම විමසිලිමත්ව කටයුතු කළ යුතු බව තමයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. ඒ වගේම මේ දෙපාර්තමේන්තුව පවසනවා අද දිවයිනේ ප්‍රදේශ රැසකටම වැසි ඇතිවන්නට පුළුවන් කියන කාරණාවත් ඉතින් ඒ නිසාවෙන් ඔබ අද දවසේදී තමන්ගේ නිවසෙන් පිටත්ව යාමට සූදානම් සිටිනව නම් තමන්ගේ පෞද්ගලික කටයුත්තකට වන්න පුළුවන් රාජකාරී කටයුත්තකට වන්න පුළුවන් කෙසේ වෙතත් අද දවසේ පවතින මේ අයහපත් කාලගුණ තත්වය පිළිබඳව වැඩි අවධානයක් වැඩි සැලකිල්ලක් දැක්වීම වැදගත් කියලා තමයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියන්නේ. ඒ වගේම තමයි පානුදුර ප්‍රදේශයේ නිවසක තිබී ගුවන් යානා කොටස් රැසක් සොයාගෙන තිබෙන බවට තොරතුරු වාර්තා වෙනවා. ඉතින් මේ පිළිබඳව සිදු කරන පරීක්ෂණවල අලුත්ම තත්වයක් අපි අද දවසේින් ඔබට කියන්නට සූදානමින් සිටිනවා. ඒ වගේම තමයි කොළඹ ඇතුළු නගර රැසකටම නීති විරෝධී මත්පැන් බෙදා හැරීමේ මත්පැන් නිෂ්පාදනාගාරයක් වැටලීමට පානදුර වලාන විශේෂ දූෂණ මර්ධන ඒකකයේ සමත් වී තිබෙනවා. ඉතින් මේ පිළිබඳවත් අපි අද දවසේ ඔබට කියන්නට සූදානම්. එවගේම තමයි අපේ සංචාරක කර්මාන්තය ගැන කතා කරද්දී මිරිස්ස ප්‍රදේශයේ ආශ්‍රිතව පවතින සංචාරක කර්මාන්තය පිළිබඳව අපි අද දවසේදී වැඩි අවධානයක් යොමු කරන්න සූදානම්. ඊට හේතුව තමයි මේ මිරිස්ස ප්‍රදේශයේ සංචාරක කර්මාන්තය ආශ්‍රිතව ගැටලු රැසක් පැනනගී තිබෙන බවට තමයි අද දවසට වාර්තා වන්නේ. ඉතින් මේ පිළිබඳව මේ සංචාරක කර්මාන්තය කරගෙන යන මිරිස්ස ප්‍රදේශයේ ජනතාව මුහුණ දෙන ගැටලු පිළිබඳව අපි අද දවසේ ඔබට කියන්නට සූදානම්. එවගේම තමයි වසර කිහිපයක සිට දරුණු රෝගී තත්වයකින් ආබාධිතව දුක් විඳින තමන්ගේ මව රැක බලා ගන්නා බොහොම අපූරු දරුවෙකු පිළිබඳව අපට තොරතුරු වාර්තා වෙනවා ගලේවිල ප්‍රදේශයෙන්. ඉතින් ඒ පිළිබඳවත් අපි අද දවසේින් ඔබට කියන්නට සූදානම්. ඒ වගේම තමයි විදේශ පුවත් අතරින් අපි අද දවසේදී වැඩි අවධානයක් යොමු කරන්න සූදානම් වෙන්නේ නේපාලයේ කත්මණ්ඩු දෙසට. නේපාලයේ කත්මණ්ඩු නුවර මගී ගුවන් යානයක් අනතුරට ලක් වී තිබෙනවා. ඉතින් මේ අනතුරින් මියගිය සංඛ්‍යාව මේ වන විට 50 දක්වා ඉහළ ගොස් ඇති බව තමයි නවතම විදේශ මාධ්‍ය තොරතුරු වාර්තා කරන්නේ. ඉතින් මේ පිළිබඳවත් එහි අලුත්ම තොරතුරු අපි අද දවසේ ඔබට කියන්නට සූදානම් සිටිනවා. ඒ වගේම තමයි ක්‍රීඩා පුවත් ගැන කතා කරද්දී අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන්ට නම් එතරම් සුබදායි දවසක් උනේ නැහැ ඊයේ දවස. ඊට හේතුනේ ශ්‍රී ලංකාව සමග ඉන්දියාව අතර පැවති නිදහස් කුසලාන 20-23 කොන් තරගාවලියේ ඊයේ පැවති තරගයෙන් කඩුලු 6ක පහසු ජයක් ලබා ගැනීමට ඉන්දිය කණ්ඩායම සමත් වුණා. ඉතින් මේ පිළිබඳවත් අපි අද දවසේ ඔබට කියන්න සූදානම්. ඉතින් මෙයයි අද දවසේ වැඩසටහනේ පෙළගැස්ම. හරියට උදෑසන 6:30 සිට එකතු වන්නට අමතක කරන්නට එපා. ඊට කලින් දැන් ඔබට හැකියාව තිබෙනවා හරියට උදෑසන 6ට අදත් එහි පස්සේ කෝ ධර්මදේශනාව සමගින් එකතු වන්නට. මතක් කරන්නම් අද එහි පස්සේ කෝ ධර්මදේශනාවට සහභාගී වන ධර්මදේශකයන් වහන්සේ රුවන්වැල්ල වහරක සිරිසදහ ආශ්‍රමයේ ප්‍රධාන අනුශාසක පූජ්‍ය ගම්පහ මහානාම ස්වාමීන් වහන්සේ.
අයිබන් සුබ දවසක් හිතවතුනි අද මාර්තු මාසයේ 13 වෙනි දඟ හරුවාද ඒ අනුව දවසේ අද දවස වැඩසටහන ආරම්භ කරමයි මේ නමෝ වෙතින් සූදානම් වන්නේ චරක සුබ දවසක් විද්‍යා අයිබන් අයිබන් සුබ දවසක් විද්‍යා තින් සුපුරුදු පරිදි චන්දන සදාහන් කලාකාරයෙටම අද දවසේදීත් අපි ඔබේ ජීවිතයට වැඩියමක් එකතු කර ගන්නට පුවත් වගේම අද දවස උණුසුම් කළ පුවත් බොහොමයක්ම අපි එකිනෙක පිළිගස්වා තිබෙනවා ඉතින් ඒ නිසා ආරාධනා කරනවා රැඳී සිටින්න අද දවස සමගින් ඔය චරකය සියල්ලටම කලින් මේ සූදානම් වන්නේ අද දවසේ පෙළගැස්ම नेपाल गुवन अनतुरीन मियगे गणन तवत इहलट श्रीलंकावट एरहि तरंगेन इंडियावट करुणु हयक पहासु जयक This is India's අපි සූදානම් වෙනවා දේශීය පුවත් ආරම්භ කරන්නට මේ පවතින අයහපත් කාලගුණ තත්ත්වය පිළිබඳව ඔබට තොරතුරු වාර්තා කරමින් දිවයින ආසන්නයේ පවතින අඩුපීඩන තත්ත්වය මේවන විට දිවයිනට දකුණු දෙසින් තවදුරටත් වර්ධනය වී අරාබි මොහොත දෙසට ගමන් කරනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා මේ හේතුවෙන් දිවයින හා නාවික ප්‍රජාවිතා විමසිල්ලෙන් සිටිය යුතු බව අනතුරු අඟවමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කරලා තිබෙනවා ඒ ගැනත් විශේෂයෙන්ම සෑම පුවත්පතකම පහේ වාර්තා කරලා තිබෙනවා දිවයින ප්‍රදේශ රැසකට තවමත් වැසි ඇද හැලමින් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ දින කිහිපයක සිට දිවයින ප්‍රදේශ රැසකට තවමත් තද වැසි ඇද හැලමින් පවතිනවා කොළමැතුළු ප්‍රදේශ රැසකටද ඊයේ පස්වරුවේ සිට තවමත් තදවැසි ඇද හැලෙමින් පවතින බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. පවතින වැසි සහිත කාලගුණයේ හේතුවෙන් ගංගා සහ ජලාශ රැසක ජල මට්ටම්ද ඉහළ යමින් පවතිනවා. පොළොන්නරුව ඇතුළු ප්‍රදේශ රැසකට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් මේ වන විට පරාක්‍රම සමුද්‍රයේ වාන්දොරටු 8ක් ඊයේ පෙරවරුවේ සිට විවෘත කර පවතිනවා. इन बेहरकरण जलय महावली गंगट मुदाहरण निसा जलाशय बहर वार इंजीनियर वरुण पवसा पहाल प्रदेश जनतावट एपिलिबंधवधान मेयतर पोलनरवट एदहलिन वर्षावेन अश्वनु निलीमट आसन्वतिबू वगावंटद हानिसिदुवति मेनवा අපවර්තාකරු ප්‍රකාශ කළේ මහවිලි බීකලාපේ කුඹුරු අක්කර ගණනාවකට වර්ෂාවෙන් හානි සිදු ඇති බවයි. මේ අතර මධ්‍යම කඳුකරයටද පසුගිය දින කිහිපයේ තුල තදවැසි ඇද හැලුණා. මේ හේතුවෙන් බදුලුවේ ජල මට්ටමද ඉහළ ගොස් තිබෙනවා.
දුන්හිඳ දියලුම සහ රාවණා දියැලිවල ජලමට්ටම්ද මේවන විට ඉහළ ගොස් ඇති අතර පොලිසිය සංචාරකයන් සහ ප්‍රදේශවාසීන්ගෙන් ඉල්ලා සිටින්නේ ඒ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසයි. කෙසේ වෙතත් ඇදහැලුණු වර්ෂාව කාසලරේ හා මෞසාකැලේ ජලාශවල ජලමට්ටම ඉහළ නැංවීමට තරම් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මෙතර දිවයිනාසන්නේ පවතින අඩුපිඩින තත්වය මෙවන විට තවදුරටත් වර්ධනය වෙමින් අරාබි මුහුද දෙසට ගමන් කරමින් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. මේක වයඹට බරව දිවෙනින් ඒ කියන්නේ බැහැරව යනවා බස්නාහිර දිශාවට. එතකොට මේක දැන් ඇතුල් වෙන්න හදන්නේ බොහෝ විට අරාබි මුහුද තීරයට. එතකොට මේක අපි බලාපොරොත්තු වෙනවා හෙට දිනේ මෙවැනි වලාකුලින් බර වර්ෂාපතනයක් තියේ කියලා. හැබැයි හෙටින් පස්සේ මේ තත්ත්වය ක්‍රමක්‍රමයෙන් අඩු වෙලා යයි කියන එක තමයි විශ්වාස කරන්න පුළුවන්. හැබැයි මේ සිස්ටම් එක ඇරබියන් සී වල තවදුරටත් පීඩන අවපාතයක් ලෙස වර්ධනය වෙන ලකුණු අපිට සාමාන්‍යයෙන් ඉන්දියාවෙන් දැනුවත් කරලා තියෙනවා දැනට. දීවර අංශ හරහා දීවර දෙපාර්ට්මේන්තුව හරහා මේ තත්ත්වය දිගින් දිගටම දීවර ජනතාවට දැනුම් දීලා තිබෙනවා. විශේෂයෙන්ම දීවර බෝට්ටු පාලනය කිරීම සහ ඒ කටයුතු සම්පූර්ණයෙන්ම දීවර අමාත්‍යංශ හරහා තමයි සිදු කරන්නේ. ඒකම අපි ජනතාව තේරුම් ගත යුතු වෙනවා. මෙහිදී යම් අනතුරක් ඇති වුවහොත් එහි බැරරුම්කම ඉතාමත් වැඩි වෙන්න පුළුවන්. ඒ හින්දා මේ පිළිබඳ මේ නිවේදනයන් පිළිබඳ වැඩි අවධානයක් යොමු කළා. කටයුතු කිරීම තුළින් ඒ සියලු ජීවිත ආරක්ෂා කරගන්න පුළුවන් වෙනවා. නිවසක තිබිය යුතු දේ වගේම නොතිබිය යුතු දේ තිබෙනවා. ඊයේ පාන්දුරේ නිවසකින් හමුුනේ සාමාන්‍යයෙන් නිවසක තිබිය යුතු දේවල් නන් නොවේ. ගුවන් යානා කොටස් කීපයක්. මේ ගුවන් යානා කොටස් කුමන ස්ථානයක සිට රැගෙන ආවේද? ඒවා මේ නිවසට ආවේ කොහොමද යන්න පිළිබඳව මෙවනකොට පොලිස් පරීක්ෂණ ආරම්භ වෙලා තිබෙනවා. පාන්දුර පොලිසියට ඊයේ දිනේ සුවිශේෂී තොරතුරක් ලැබුණා. ඒ තොරතුරින් කියවුනේ පාන්දුරේ නිවසක ගුවන් යානා කොටස් කීපයක් තිබෙන බවටයි. වහම ක්‍රියාත්මක වූ පොලිසිය පානදුර අලුබෝමුල්ල ප්‍රදේශයේ පිහිටි එම නිවස පරීක්ෂාවට ලක් කළා. ඊයේ දහවල් සිදු කළ එම පරීක්ෂාවේදී ගුවන් යානා කොටස් රැසක් එහිදී සොයාගෙන තිබෙනවා. එන්ජිම හැර ගුවන් යානා කොටස් රැසක් එහි තිබී පොලිසියට හමු වුණා. පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වුණේ මෙම නිවස හිටපු ගුවන් හමුදා නිලධාරියෙකුට අයත් එකක් බවයි. මෙම ගුවන් යානා කොටස් භාවිතයෙන් ඉවත් කළ ඒවා වන අතර අදාළ පුද්ගලයා ඒවා යලි සකස් කොට ඇතැම් පුද්ගලයින්ට අලෙවි කර ඇති බවයි හෙළි වී ඇත්තේ. කෙසේ වෙතත් එලෙස ගුවන් යානා කොටස් පුද්ගලයෙකුට ළඟ තබාගෙන සිටිය හැකිද යන්න පිළිබඳව මේ වන විට පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා. අපි සූදානම් වෙනවා දවසේ ජාතික පුවත්පත්වල සිරස්තල පිළිබඳව ඔබට කියන්නට කියලා හිතවතුනේ. විශේෂම දිවයින පුවත්පතෙන් අද තෝරගන්නවා ප්‍රධාන පුවත් ගැන ඔබට කියන්නට. එහිදී මෙන්න මේ පුංචි සභාවල සභික ගැසට්ටුව පිළිබඳවයි මුල්ම තොරතුරු. ප්‍රධාන පුවත පුංචි සභාවල සභික ගැසට්ටුව කල්ලියයි කියලයි මේ පුවත වර්තා කරන්නේ රනිල් ධර්මසේන. පළාත් පාලන ආයතනවලට තේරීපත් වූ නව සභිකයින්ගේ නම් ඇතුළත් ගැසට් නිවේදනය මුද්‍රණය කර අවසන් කිරීමට තවත් දින කිහිපයක් ගතවනු ඇති බව රජයේ මුද්‍රණාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකෙක් දෙවයිනට ප්‍රකාශ කළ තිබෙනවා. එයත් ටිකක් කල් යන හැඩක් තමයි හෙදී කියවෙන්නේ. ඒත් එක්කම අනුස්ථිරස්ථල වෙතයි දැන් යොමුවන්නේ දිවයින පුවත්පතේ. රියදුරුට පහර දුන් පළාත් මන්ත්‍රී ගැන එක්සත් ජනතා නිදහස් සඳහනෙන් විනය ක්‍රියා කියලා සඳහන් කරනවා. ඔබට මතක ඇති මේ සිදුවීම අප අද දවසේ නුතු වර්තා කළා. තලංගම කොස්වත්ත හන්දියේදී පෞද්ගලික බස් රථ රියදුරුකට පහර දී තුවාල සිදු කිරීම සිද්ධියට සම්බන්ධ දකුණු පළාත් සභා මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් මේ ආදී වශයෙන් විනයානුකූල පියවර ගන්න බව තමයි එක්සත් ජනතා නිදහස් සඳහනේ මහලේකම් මහින්ද අමරවීර මහත්මයා දිවයිනට ප්‍රකාශ කළා තිබෙන්නේ. ඒත් එක්කම තව අනුස්ථිරස්ථලයකට ඡායාරූප වර්තාවක් සමග ජපානයට ළඟා වුණා. එහිදී අකිහිතෝ අධිරාජ්‍යා මුණගැසීමේ සුවිශේෂී සංදිස්ථානයේ නැත්නම් අවස්ථාවට
ජනාධිපතිවරයාට අවස්ථාවක් ලැබෙනවා. ඒ අවස්ථාව ඡායාරූපකින් අද උපුටා ගන්නවා. ජනපති අද ජපන් අධිරාජ්‍යය සහ රජන හමුවේ අද දවසේ තමයි මේ හමුවීම සිදු වන්නේ. මම හිතන්නේ බොහොම කාලෙකින් ජනාධිපතිවරයෙක් ජපානයේ සංචාරය කරනවා. ඒ වගේම ජපන් අධිරාජ්‍යය මුණ ගැසීම සංකේතවත් වෙන්නේ අද දවසේදී. ජපානයේ රාජ්‍ය සංචාරක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ජපාන අධිරාජ්‍යය වන අකිහිතෝ රජු සහ මිචිකෝ රජින අතර හමුව අද උදෑසන සිදු කරන බවයි කියන්නේ. අපි ඒ පිළිබඳව තොරතුරු හෙට දවසේ කියන බලාපොරොත්තු වෙනවා. තවත් තොරතුරු රසක් අපි ඔබට කියනවා. චරිත උචන්දන තමත් ප්‍රධාන පුවත් කිහිපයකින් ප්‍රධාන පුවත්පත් වල ප්‍රධාන සිරස්තල කිහිපයක් උපුටා ගන්නවා. මුලින්ම තෝරා ගන්නේ අද පුවත්පත. අද පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ සඳහන් වන්නේ මෙන්න මේ ආකාරයට. ත්‍රිපුද්ගල මහාධිකරණ තුනක් පිහිටු වීමේ පනතට එරෙහිව නීතිඥ සංගමයේ නඩු. නීතිපතිතුමාට සහ අල්ලස් කොමිසමේ ජෙනරාල් තුමාට හිතෙන විදිහට නඩු පවරන්න බලය ලබා ගැනීමක් තමයි මෙතනදී වෙන්නේ කියලා නීතිඥ සංගමයේ සභාපති යුවර්ද සිල්වා මහතාගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් වාර්තා කරනවා. එවගේම රාජ්‍ය මාත්‍ය නීතිඥ අජිත් පී පෙරේරා මහතාගේ ප්‍රකාශයකුත් උපුටා දක්වමින් මේ සිරස්තලයට වාර්තා කරනවා. මෙන්න මේ විදිහට ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයට විරුද්ධ වන්නේ අයුතු ලෙස පොහොසත් වන නීතිඥවරු පමණයි. ඒ තමයි අද පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ මීළඟට උපුටා ගන්නේ දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ ඒ වාර්තා කරන්නේ මෙන්න මේ විදිහට. ප්‍රසන්න රණතුංග සහ බිරියට එරෙහි නඩුව. චෙක්පත් 11ක් අත්සන් කළේ මගේත් බිරියගේත් ආරක්ෂාවටයි. ව්‍යාපාරික ජෙරාඩ් මෙන්ඩිස් සාක්කිදේ. ඒ විදිහට තමයි ප්‍රධාන සිරස්තලයේ වාර්තා කරන්නේ. ඉනඟතුරු උපුටා ගන්නවා දිනමින පුවත්පතෙන් තවත් ප්‍රධාන සිරස්තලයක්. පසුගිය දිනවල මහරෝඩ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක ඇතිවුණු නොසන්සුන් තත්ත්වයත් සමගම පැනවුණු මේ නීති සීමාවන් ඉවත් කිරීමක් පිළිබඳව තමයි මේ ප්‍රවෘත්තිය. සමාජ ජාලාවලට පැනවූ සීමා පැය 24කදී ඉවතට. දින කිහිපයක සිට සමාජ ජාලා මාධ්‍ය සඳහා පනවා ඇති සීමාවන් ඉදිරිපැය 24ක කාලය තුලදී ඉවත් කරන බව අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර ඇති පුවත තමයි වාර්තා කරන්නේ. ඒ අනුව Facebook, Viber, WhatsApp සහ Imo ඇතුළු සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් ක්‍රියාත්මක කර තිබෙන තාවකාලික සීමාවන් ඉවත් කරන බවත් මේ සම්බන්ධයෙන් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සමග සාකච්ඡා කළ බවත් ඒ මහතා පෙන්වා දී ඇති බව තමයි දිනමින පුවත්පත ඔවුන්ගේ සිරස්තලයෙන් වාර්තා කරන්නේ. මීළඟට අවධානය යොමු කරන්නේ ලග්බිම පුවත්පත වෙතට. ලග්බිම පුවත්පත ඔවුන්ගේ ප්‍රධාන සිරස්තලයේ මේ විදිහට වාර්තා කරලා තිබෙනවා. විශේෂ අධිකරණයට එරෙහිව ඒකාබද්ධ ශ්‍රේෂ්ඨ අධිකරණයට විවස්ථාවට පටහැනියයි පෙත්සමක්. රජය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අධිකරණ සංශෝධන විශේෂ විධාන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙසමත් ගුණකොල බව ඔවුන්ගේ ප්‍රධාන සිරස්තලයෙන් ලක්බිම පුවත්පත වාර්තා කරලා තිබෙනවා. එකී පනත් කෙටුම්පත ශ්‍රී ලංකාවේ මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවටත් පාර්ලිමේන්තුවේ 3/2 බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරයකින් එය සම්මත කළ යුතු බවටත් අර්ථකථනයක් නිකුත් කරන ලෙසද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා එමගින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙන බව තමයි ලක්බිම පුවත්පත ඔවුන්ගේ ප්‍රධාන සිරස්තලයෙන් වාර්තා කරලා තිබෙන්නේ. තවත් අනුසිරස්තලයක් වෙතට යොමු වෙනවා ලක්බිම පුවත්පතේම. හදිසි නීතිය ඉවත් කළත් නුවරට දිගටම ආරක්ෂාව. නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මදුම බණ්ඩාර මහතා විසින් සිදු කළපු ප්‍රකාශයක් තමයි ලක්බිම පුවත්පත ඔවුන්ගේ අනුසිරස්තලයකින් දක්වලා තිබෙන්නේ. රටපුරා පනවා තිබූ හදිසි නීතිය ඊයෙන් අවසන් වුවද මහනුවර ප්‍රදේශයට දිගටම ආරක්ෂාව ලබා දිය යුතු බව නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මන්දුඹ බණ්ඩාර මහතා පොලිසිය ඉහළ නිලධාරීන් වෙත උපදෙස් ලබා දී ඇති බව තමයි එම අනුසිරස්තලයෙන් ලක්බිම පුවත්පත වැඩිදුරටත් සඳහන් කරලා තිබෙන්නේ. තවත් අනුසිරස්තලයක් වෙතට යොමු වෙනවා ලක්බිම පුවත්පතේම. සෑම දරුවෙකුටම දහම් අධ්‍යාපනය දෙන ළමා ආරක්ෂක අධිකාරිය විසින් සිදුකරපු ප්‍රකාශයක් තමයි ලක්බිම පුවත්පතේ අනුසිරස්තලයකින් දක්වලා තිබෙන්නේ. සෑම දරුවෙකුටම දහම් පාසල් අධ්‍යාපනය ලබා දීමට කටයුතු කරන ලෙස ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සියලුම දෙමව්පියන්ගේ සහ භාරකරුවන්ගෙන් ඉල්ලීමක් සිදු කරයි යනුවෙන් තමයි ලක්බිම පුවත්පත උන්ගේ අනුසිරස්තලයෙන් සඳහන් කරලා තිබෙන්නේ. චන්දන ඔව් නැවත දිවයින පුවත්පතේ අනුසිරස්තල ගැන කියද්දී විශේෂම මේ මහින්ද අමරවීර අමාත්‍යවරයා යම් තොරතුරක් හෙළි කරනවා. මේ මාෆියාවක් පිළිබඳව තොරතුරක් වන්නට පුළුවන්. මේ සහල් පිළිබඳව තොරතුරක් ආනයනික සහල් දේශීය ලේබලෙන් වෙළඳ පොලි මෝල් හිමියන්ගේ ජාවාරමක් ගැන ඇමති අමරවීර හෙළි කරයි කියලායි සඳහන් කරන්නේ. මම හිතන්නේ මේ දේශීය සහල් වලට වැඩි අවස්ථාවක් ලබා දෙන්නට ඕන නිසා ආනයනික සහල් වල මේ බදු සීමාවන් ඉහළ දැමුවත් මෙන්න ආනයනික සහල් දේශීය ලේබලෙන්
වෙළඳපොළට පැමිණ ඇති බව එතුමා සඳහන් කරනවා. ඒ වගේම ඔබ දන්නවා අනධ්‍යයන සේවකයන් විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන් මේ දිනවල මම හිතන සති දෙකකට ආසන්න කාලයක් වැඩ වර්ජනයක නිරතව සිටිනවා. මෙන්න ඔවුන්ට තවත් සංගමයක සහය පළවන පුවත අධ්‍යයන සහය සංගමයත් අනධ්‍යයන වර්ජනයට එක් වෙයි කියලායි සඳහන් කරන්නේ. විශේෂයෙන්ම මේ අනුව මේ වර්ජනය දිගින් දිගටම දිග්ගැස්සන බවක් තමයි අපට දැනෙන්නේ තේරෙන්නේ. ඒ වගේම සාමාන්‍ය පෙළ සිසුන්ට ජාතික හැඳුනුම්පත් දීම ලබන මාස සිට ආරම්භ කරන බවත් අද දෙවෙනි වාර්තා කරනවා. පුද්ගලයන් ලියාපදිංචි දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් වියානි ගුණතිලක මහතා තමයි මේ බව ප්‍රකාශ කළ තිබෙනේ. ඒත් එක්කම තව එක් අනුසිරස්තලයක් තෝරගන්නන් විශේෂම අපේ රටට බලපවත්වනට යෙදෙන මේ අයහපත් කාලගුණික වටපිටාව පිළිබඳව දිවයින සටහනක් තබනවා. මුහුද අවට අද තද වැසි සහ සුළං දිවිවර කටයුතු අවදානම් කියලයි විශේෂම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ තොරතුරු වාර්තා අනුව යමින් දිවයින වාර්තා කර තිබෙනේ. औचंदन तवत् सिरासल के उपटागा दिन मिन पुआत्पते दिन मिन पुआत्पते मुलमेटे तिबिन प्रधान छायारूप वार्ता वेताय अवधान यमुकराने जनपति उपदेसेन मध्यम पला तांडुकारिणीय तेलदेनिये गातने वो अयगे निवसट याय पौले सुबसाधन कटयतु रजय मगेन अगमतिगेन लक्ष पहक वंद्याक एविदेट तमाय इम सिरास्थले यटते वार्ता कराने छायारूप वार्ता वत् समगेन सविस्तर वार्ता वक् अद दिन मिन पुआत्पते इम छायारूप वार्ता वट एक्कर तिबिनवा तवत् සිරස්තලය කුපුටා ගන්නවා දිර්මින පුවත්පතින්ම ප්‍රචණ්ඩකාරී සිදුවීම් වලට එක්වන් CCTV ඔස්සේ හඳුනා ගැනීමට පියවර මහනුවර ප්‍රචණ්ඩකාරී සිදුවීම් වලට දායක වූ පිරිස් CCTV දර්ශන ඔස්සේ හඳුනා ගැනීමට පොලිසිය පියවරගෙන තිබෙනවා කියලා වාර්තා කරනවා. යටතේ පූජනීය ස්ථාන ව්‍යාපාරික ස්ථාන නිවාස හා මෝටර රථ 465ක පමණ ප්‍රමාණයක් පහර දීම් ගිනි තැබීම් හේතුවෙන් විනාශයට පත්ව තිබෙන බවත් මේ සිරස්තලය යටතේ දිනමින පුවත්පත වාර්තා කරනවා. තවත් අනු සිරස්තලය කුපුටා ගන්නවා දිනමින පුවත් පතෙන්ම නොසන් සුන්තා මැද හන්තාන හෝටලයක ආයුධ අතැති හතරක් දැලේ. නොසන්සුන්කාරී වාතාවරණයක් පැවති ඉකුත් නවවන දින මහනුවර හන්තාන ප්‍රදේශයේ හෝටලයක ආයුධ සන්නද්ධව සිටි පුද්ගලයන් සිව් දෙනෙකු කොළඹින් පැමිණි විශේෂ පොලිස් කණ්ඩායමක අත්අඩංගුවට පත් වී ඇත කියලා තමයි එම සිරස්තලයෙන් දිනමින පුවත්පත වාර්තා කරන්නේ. අපි සූදානම් වෙනවා තවත් දේශීය පුවතක් වෙත අවධානය යොමු කරන්න. කොළඹතුළු නගර රැසකට නීති විරෝධී මත්පැන් බෙදා හැරීමේ මත්පැන් නිෂ්පාදනාගාරයක් වැටලීමට පානදුර වලාන විශේෂ දූෂණ මර්ධන ඒකකය ඊයේ සමත් වුණා. ඊයේ සවස සිදු කළ මේ වැටලීමේදී රුපියල් ලක්ෂ 10කට ආසන්න මත්පැන් තොගයක් සහ ඒවා නිෂ්පාදනය කිරීමට යොදා ගන්නා උපකරණ රැසක්ද ඔවුන් සිය බහරයට ගත්තා. අතුරුගිරිය ඔරුවෙල ප්‍රදේශයේ නිවසක නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කරන බවට පානදුර වලාන විශේෂ දූෂණ මර්ධන ඒකකයට තොරතුරක් ලැබී තිබුණා. ඒ අනුව එම ඒකකයේ නිලධාරීන් ඔරුවෙල ප්‍රදේශයේ නිවස ඊයේ සවස වටලනු ලැබුවා. නිවස පිටුපස එලිමහන් ඉදමක ඉතා සූක්ෂම ලෙස මේ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය හා ගබඩා කිරීම සිදු කර තිබෙනවා. මිලිලීටර් ලක්ෂ 12කට අධික ගෝඩා බැරල් 6ක ගබඩා කර පොලිතින් ආවරණයකින් වසා තිබේදී වලාන නිලධාරීන්ට ඒවා අසවා ගැනීමට හැකි වුණා. ඊට අමතරව අලෙවි කිරීම සඳහා සකස් කර තිබූ නීති විරෝධී මත්පැන් බෝතල් 100ක් අඩංගු කුඩා ප්‍රමාණයේ බැරල් එකක්ද සොයාගෙන තිබෙනවා. නිවස පරීක්ෂා කිරීමේදී මේ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය සඳහා යොදාගත් උපකරණ සහ ද්‍රව්‍ය රැසක් වලාන නිලධාරීන් බාහිරයට ගනු ලැබුවා. වලාන නිලධාරීන් භාරයට ගැනුණු ගෝඩා බැරල් තොගය එම ස්ථානයේදීම විනාශ කිරීමට වලාන නිලධාරීන් කටයුතු කරන ලැබුවා. වැටලීම සිදු කරන අවස්ථාවේ එම ස්ථානයේ සිටි පුද්ගලයෙකු අතරංගුටගෙන තිබෙනවා. ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමවලදී හෙළිව ඇත්තේ විදේශගතව සිටින පුද්ගලයෙකුගෙන් කුලී පදන මත මෙම නිවසගෙන නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කරන බවයි. මෙම මත්පැන් කොළඹ නගරයේ ඇතුළු ප්‍රධාන නගර රැසකට අලෙවි කරන බවද සැකකරු වලාන නිලධාරීන් හමුවේ පාපොච්චාරණය කර තිබෙනවා. මේ සැකකරු මත්පැන් ජාවාරමේ ප්‍රධානියා වන අතර ඔහුව අතුරුගිරිය පොලිසියට බහර දීමට වලාන නිලධාරීන් ඊයේ දිනම පියවර ගන්නු ලැබුවා. අතුරුගිරිය පොලිසියට බහර දුන් මෙම සැකකරු සහ උපකරණ අද දින කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
කොට්ටාව දොලිකඩේ ප්‍රදේශයේදී මාර්ගයේ ධාවනය වූ මෝටර් රථයක් අසල තිබූ වෙළඳ සැලකට කඩා වැදීමෙන් ඊ රාත්‍රියේ අනතුරක් සිදුව තිබෙනවා. මේ අනතුරින් එම වෙළඳ සැලට සහ මෝටර් රථයට දැඩි අලාභානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. හොමාගම පොලිසිය පවසන්නේ රියදුරුගේ අපරීක්ෂාකාරී රිය ධාවනයෙන් මේ අනතුර සිදුව ඇති බවයි. කොට්ටාව දොලිකඩේ ප්‍රදේශයේදී කොට්ටාව දෙසට ධාවනය වූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන असल तिबु विलंद सेलकट कड़ा वेदी ती बेनपा इरात्री कुलहाई हतली हेट पामन सिद्वु मिम अनतुरीन विलंद सेलकट सहा मोटर रतेट देली हानी सिद्वु ते बुना निदागरी इन्नावट एक पार्ट मा लुकु सद्ध्याक कावा इर्वसे एलीट विल बालना कोट में कारका गे कड़ागेन एलीट एन्नात बै में पेत्तें अपी वटें आवे एन्नाकोट कारका गे अतुले कड़ागेन गील तुना कड़े उक्रम कड़ागेन ලොකු මේ ඩැමේජ් එකක් වෙලා පස්සේ බැලුවම කාර් එකේ කෙනා හොඳටම බීලා හිටියේ තුන් දෙනෙක් විතර ඇවිල්ලා හිටියේ තුන් දෙනාම බීලා හිටියේ හොමාකම පොලිසිය පැවසුවේ රියදුරු අධික වේගෙන් අපරීක්ෂාකාරී ලෙස රිය ධාවනය කර ඇති බවයි අනතුරෙන් කිසිවෙකුට අත්වාල සිදු නොවු අතර රියදුරා හොමාකම පොලිසියෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා සිද්ධිය සම්බන්ධයෙන් හොමාකම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනවා අද දවසේ මේ සූදානම විදේශ පුවතක් වෙත අවධානය යොමු කරන්නටයි නේපාලයේදී ඊයේ සිදු වූ ගුවන්තුරෙන් මියගිය සංඛ්‍යාව මේ වන විට 50 දක්වා ඉහළ කොස් ඇති බවයි විදේශ මාධ්‍ය පවසන්නේ. මේ අතර ගත වූ සතියක පමණ කාල සීමාව තුළ ලොව බොහෝ රටවලින් ගුවන් යාන අනතුරු පිළිබඳව වැඩි වශයෙන් වාර්තා වී තිබුණා. නේපාලයේ කත්මන්ඩු නුවර ත්‍රිභුවන් ජාත්‍යන්තර ගුවන්තුරපලයේදී ඊයේ මගී ගුවන් යානයක් අනතුරට පත් වුණා. එරට වේලාවෙන් දහවල් 2:20ට පමණ යානය ගොඩ බැසවීමේදී කඩාවැටි ගිනි ගැනීමකට ලක්වත වෙනවා. අනතුරින් මිය ගිය ගණන මේවන විට 50 දක්වා ඉහළ නැග ඇති බවයි නවතම විදේශ මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ. ගුවන් යානය අනතුරට පත්වන අවස්ථාවේදී එහි මගින් 71 දෙනෙකු සිට තිබෙනවා. එම පිරිස අතර 33 දෙනෙකු නේපාල ජාතිකින්ද 32 දෙනෙකු බංග්ලාදේශ ජාතිකින්ද එක් චින් ජාතිකෙක් සහ එක් මාලදිවයින් ජාතිකෙක් සිට තිබෙනවා. මෙතර ඇමරිකාවේ නිව්යෝක් නගරයේ ගංගාවකට හෙලිකොප්ටරයක් කඩාවැටුණු පුවතක් පිළිබඳවත් විදේශ මාධ්‍ය වාර්තා කර තිබුණා. මෙම අනතුරින් පුද්ගලින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණු බවටයි වාර්තා වුණේ. මේ අතර පසුගිය ඉරිදා ඉරානයේ ටෙහරාන්හිදී තුර්කි පෞද්ගලික ජෙට් යානයක් කඩාවැටුණු බවට වාර්තා වුණා. මෙම අනතුරින් එහි ගමන්ගත් පුද්ගලින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබුණා. අයහපත් කාලගුණික තත්ත්වයේ හේතුවෙන් ඉරානයේ කඳුකර ප්‍රදේශයකදී මෙම අනතුර සිදු වූ බවටයි විදේශ මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබුණේ. මේ අතර ඇමරිකාවේ චිකාගෝෙහි රොක්ෆෝඩ් ගුවන්තොටුපලේදී කුඩා ගුවන් යානයක් අනතුරට පත්වුණා. ගුවන් යානය ගොඩබස්සවන අවස්ථාවේදී මෙම අනතුර සිදුව තිබුණා. මෙම අනතුරින් එහි නියමුවට සුළු තුවාල සිදුවුණු බවට විදේශ මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබුණා. අපි දැන් තවත් විරාමයකට යමු වෙනවා. Coming up next. සංචාරක ආකර්ෂණය අතින් අපේ රටට හිමි වෙන්නේ වඩාත් සුවිශේෂී ස්ථානයක් චන්දනී. ඔව් අපි නිරන්තරයෙන් මේ ගැන කතා කරනවා චවික. ඒකට එහෙම වෙන්න හේතුව ලෙසින් අපිට බොහොම පහසු වෙන හඳුනා ගන්න පුළුවන්. ඒ තමයි අපේ රටේ ස්වභාවික පරිසරය සේම අපේ රට වටාම පවතින ඉතාමත්ම පැහැදිලි නිල්වන් මුහුදු තීරය. ඒ නිසා වෙන දේශීය සංචාරකයන් සේම විදේශීය සංචාරකයන් වැඩි වශයෙන් අපේ රටට දිවයිනට පැමිණෙනවා. ඔබ දන්නවා මේ පසුගිය දිනවල නිකුත් වුණු වාර්තාවෙත් කියවෙන්නේ අපේ රටට පැමිණෙන සංචාරකයන් ප්‍රමාණය පසුගිය වසරට සාපේක්ෂව මේ කාලය ඇතුළත වැඩි වී ඇති බව. ඉතින් මේ සංචාරක ආකර්ෂණය දිනාගත් දකුණේ ප්‍රදේශ පිළිබඳව කතා කරද්දී මිරිස්සට හිමිවන ඉතාමත්ම සුවිශේෂී තැනක්. ඒකට හේතුව තමයි මේ සංචාරකයන් බොහෝ දෙනා විශේෂයෙන්ම මිරිස්සට පැමිණෙන්නේ නිල් තල්මසුන් දැක ගන්නට ඒ ප්‍රදේශයේදී ඔවුන්ට හැකියාව ඇති නිසා. ශ්‍රී ලංකාවේ සංචාරක කේන්ද්‍රස්ථාන අතරින් දකුණු ප්‍රදේශයටද සුවිශේෂී ස්ථානයක් හිමිවනවා. ඊට හේතුව දකුණු මුහුදු වෙරළ ඇතුළු ප්‍රදේශයේ පවතින සංචාරක ස්ථාන නිසයි. මේ අතරින් මිරිස්ස ප්‍රදේශයේද
देश विदेश संचार केंद्र प्रधान केंद्र स्थान पत्वती इम प्रदेश प्रधान संचारक कर्मांत्यक्लिस तल्मसु नेरंबीम बहुलव सिदु करनपा लोके नील तल्मसुन इतामत खेटी काल्यक तुलदी नेरंबी है कि प्रधान स्थानक्लिसाई मिरिस हैदिन पेन्ने इम प्रदेश जीवात्वन बहु तरुण्यान प्रधान जीवनोपाय लिस वकीम संचारक्यांट तल्मसुन पेन्वीम कर्मांत्यक लिस पवत्वागिन यनपा මුලදි පටන් ගත්තට වඩා දැන් ඉතාම හොඳ තත්ත්වයේ විශිෂ්ට ගණයේ සේවයක් අපි සංචාරකයන්ට ලබා දෙනවා උසස් තත්ත්වයේම අපේ හොඳ යාත්‍රා තියෙන හොඳ සේවයක් ලබා දෙනවා උන් සම්පූර්ණ 100% ආරක්ෂාව සපයනවා ඒ වගේම කිසිඳු සතෙකුට කිසිඳු කාරදරයක් නැතුව ඒ සතා උගේ ස්වභාවික හැසිරීම තමයි අපි මේ සංචාරකයන් පෙන්වන්නේ අපි කවදාකවත් තල්මහැඟු ළඟට ගිහී ඌට කාරදර කරලා ඩොල්ෆින් කෙනෙක් ළඟට ගිහී ඌට කාරදර කරලා ඌව මරන්න ඌව හප්පන්න එහෙම දෙයක් කවදාකවත් සිද්ධ වෙලා නැහැ දැන් මේක ව්‍යාපාරයක් වශයෙන් ඇත්තටම හොඳම තත්ත්වයේ තියෙන ලෝකේ තියෙන ලෝකේ රටවල් ගානකින්ම තල්මසුන් නරඹේ ව්‍යාපාරයක් විදියට ලංකාවේ මම හිතන්නේ 2 3 වගේ ස්ථානක පවතිනවා. ඉතින් ඒක ඇත්තටම අපිට ඒක ආඩම්බර. ඇතම් පුද්ගලයන්ගේ විවිධ ප්‍රචාරයන් හේතුවෙන් කර්මාන්තයේ ගැටලු රැස්සකට මුහුණ දී ඇති බවයි එම තරුණයන් පවසන්නේ. සංචාරක කර්මාන්තය අතින් බොහෝ වටිනාකමක් තිබෙන මිරිස්ස ප්‍රදේශයේ තල්මසුන් පෙන්වීමේ සිය කර්මාන්තය ආරක්ෂා කර දෙන ලෙසයි ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ. विद्या संचार कर्मांत्य ए विधि दिनें दिन दीवन वेनवाकिया प्रदेश संचार कर्मांत संबंधी अतमीट हुनि सरु वेनवाकियनिसापे रटकोहमत इदिरेट दीवनुकर्णवाना पेहदिल संचार कर्मांत्य दीवनुकल युतुमायकियन तनतमाय मंगताने ओनेम रजयक सिटी युत्ते किलाप विश्वास करना मुकद संचार आकर्षण एपा मनटम अपे रट लभन निशा अब कि अतमीट हुनि सरु वेनवाकिया मिरीसट विदरक मुलु रटटम सरु वेन्टाय किला हितागेन मुलु रटेम जनतावगे හෙට දවස සරුවන්න නැත්නම් ඔවුන්ගේ හෙට දවස ජයග්‍රහණය කරන්නට ජාතික ලොතරැයි මණ්ඩලය ඉදිරිපත් වෙලා තියෙනවා. ඔබ දන්නවා දිනපතාම දිනු මදින ඉතාමත්ම වටිනා කියන මේ ලොතරැයිපත් මිලදී ගන්නට ඔබට හැකියාවක් ලැබෙන්නේ රුපියල් 20ක් වගේ බොහොම පුංචි මුදලකට කියලා ඔබ අමතක කරන්න එපා. හැබැයි එනිසවෙන් රටේ ආර්ථිකයට පණ පොවන වශයෙන් ඔබේ ආර්ථිකයටත් ලොකු ශක්තියක් ධෛර්යයක් වාසනාවක් ගෙන දෙන්නට ජාතික ලොතරැයි මණ්ඩලය හැම වෙලේම ඉදිරිපත් වෙලා තිබෙනවා. අද අඟහරුවා දවස ඔබ ජයග්‍රහණය කරන්නේ අද වෙන්නත් පුළුවන්. ओ चंदन चंदन क्यूवा वगे मतमीट सारु कर वासना उदाकर गानट हेकिया वक्ति बनवा जाति कल उतराय मंडले विसी निकुदरण वासना वंत लोतराय पताक मिलदी गोत अद दवसे दिन मदिमिट निमित लोतराय पात मिल मताकर अद अंगारुवाद दवसे गोविसेत सेवन निरोगा के लोतराय पात दिन मदिमिट निमित दिबन दिन बुले पुंचे रुपया विसाकर लोके जीवित वासना वंत मगटे उमकर गानट රටපුරා සිදුවන පාතාල ක්‍රියාකාරකම් මර්ධනය කිරීමට පොලිස් විශේෂ කාර්ය බලකාය ඉතාමත් සුවිශේෂී මෙහෙයක් සිදු කරනු ලබනවා. මෑත කාලයේ සිදුවන පාතාල ක්‍රියාකාරකම් රැසක්ම මර්ධනය කිරීමට ඔවුන් කටයුතු කළා. ඒ නිසා වෙන අපි කල්පනා කළා අද දවසේ මේ පිළිබඳව කෙටි විමසා බැලීමක් කරන්නට. දිවයිනේ විවිධ ප්‍රදේශවල ක්‍රියාත්මක පාතාල ක්‍රියාකාරකම් මැඩලීමේ ක්‍රියාවලිය පොලිස් විශේෂ කාර්ය බලකායට පැවරුණේ මිට මාස කිහිපයකට පෙරයි. මේ ක්‍රියාන්විතයට විශේෂ කාර්ය බලකා අනදින නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම් ආර් ලතිෆ් මහතා විසින් අනදිනු ලබනවා. එයට තේ විශේෂ කණ්ඩායම් කිහිපයක් දපත් කර තිබෙනවා. සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය හා විශේෂ අවිහා උපක්‍රම මෙහෙවන කණ්ඩායම් ඒ අතර සුවිශේෂී තැනක් හිමි කර ගන්නවා. පසුගිය දිනවල ප්‍රදේශ කිහිපයකම සිදු වූ පාතාල ක්‍රියාකාරකම් මර්ධනය කිරීමට මෙම විශේෂ කණ්ඩායම් වලට හැකි වුණා. එම මෙහෙයුම් වල ආසන්නතම සිදුවීම වූයේ පෙරේදා පස්වරුවේ වැලිගම මිදිගම ප්‍රදේශයේදී සිදු කළ මෙහෙයුමයි. එෙහිදී පාතාලකල්ලි සමාජිකින් දෙදෙනෙක් අතරඟුටගත් අතර ඔවුන් කමුරුපිටියේ මදෝෂි නැමැති පාතාලකල්ලි නායකයාගේ සමීපතමින් බවයි විශේෂ කාර්ය බලකාය පැවසුවේ. එම මෙහෙයුමේදී අතරඟුටගත්තේ වැලිගම චින්තක හා වැලිගම ලසන්ත නැමැති පාතාලකල්ලි සමාජිකින් දෙදෙනෙක්. ඔවුන් සඳකේ තිබී T56 වර්ගයේ ගෙනියවියක් මැගසින් එකක් ජීවපත්‍රෝම් 10ක් ජීව අත්බෝම්බයක් හා හෙරොයින් සොයාගත්තා.
इट अमतरव व्याज विदेश गमन बलपत्रक सह व्याज जाति के हेदरुं पत्तुनक स्वागत बवाई विशेष कार्य बलकाय संधान कले अदाल पाताल कल्ली सामाजिक इन पसुगे काले सिदेवु मनुष्य घातन खेपेकट संबंध पुद्गलीन बवट तोरतुरु अनावरणे करगेन तिबेनवा पसुगे हत्तनिदा अलुत्कडे प्रदेशी तिबु कदिन वेन्कल हिसाक स्वागैनी में सिद्धियत संबंध घातनेद मेम पातालकाली सामाजिकिनगे क्रियावक बवटाई सकमतुव एत्ति इटामतरव इकुत फेब्रुवारी मास 20 दा बोरेल्ल कोटापारेदी पुद्गलेको इलक्क करगनिमिन इल्लकल वेडी प्रहारेद मेम पातालकाली सामाजिकिनगे क्रियावक बव सदा पसुगे दिसंबर मस पलमुनदा अतुरुगिरिय प्रदेशीदी रूपलावर्णय शिल्पिनियक वेडितबा घातने किरीम चिंतकगे हा लसंतगे क्रियावक बवट सकपल करन बवाई पोलिस बुद्धि अंश पैवसुवे अतरंगुटगत पाताल कली सामाजिकीन वेडिदुर विमर्श सदा संविधानात्मक अपराध निवारण कोट्टाशे वेत रगिन वित्ते वेनुमा ए अनुव पसुगे काले पुरासित वुनु पाताल क्रियाकारकम रसक पिलिबंद तुरतुरु इदिरियेदी अनावरणय करगत हेकिवन बवाई पोलिस बुद्धि अंश पैवसुवे जले के लिए मेलो के जीवत्न सैम पुद्गले कुटुम अत्यवश्य साधक धनप्यूपट कियानटे वसर दहाटक सिट जल अर्बुदेट मुहन देसीटन गमुन पिरीसाकन महापरिमाण संवर्धन क्रम क्रियात्मक मे लंका इतामत असरनव तमंगे गम्मानेट पानीय जले लबादन लिसे मे असरन गमुन पिरीस इलासीटे एरीसा मोनगे गटलु अद दवसीन ओबट कियानट अपिसितुआ पयाकल एटमगहवत्त प्रदेश अयत्वाने बेरुवल प्रादेश कमकोटाश्वेटाई मेगम्माने जनताव दह अटवसरक सिट उग्र पानीय जल गटलुवकट मुहुन देसेटिनपा अडु आदायम लाभी पौल एकसे विसिदेकाक संदहा बेदा दियती मेम इडम्वल जनताव निवास सादा जीवत्वाने दिधास तुन वसरे सिटाई गम्माने निवास इदिकल अवधियेम नललिंदाक इदिकर एतात मेवन विट एहि जलय गंबासीन के जल आवश्यकतावट प्रमाणवत् वन्ने नहि जले प्रमाणवत् नवीम हेतु नललिंद असल निरंतरीन दिगु पोलिम गम्मुन पवसान्ने पानीय जले लबादीम संदहा मीट वसर तुनकट पेर जल व्यापृतियक आरंभ वुवत् एय मेतेक अवसान वी नोमैति बवयि හැම ඇමතිවරුන්ටම කියනවා කියනවා තාම වතුර ලබා දුන්නේ නැහැ. පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මොන පක්ෂයෙන් හරි කමන්නේ අපේ දිහා බලලා මේ වතුර ලයින් එක ඇටබගහවත ගම්මාන්ට ලබා දෙන එක තමයි පිල්ලන්නේ. කොහොම හරි මොකකින් හරි අපිට මේ වතුර ටික ලබා දෙනවා නම් ලොකු පිනක්. කවුරු හරි කමන්නේ අපිට මැදිහත් වෙලා ගමට ජලය ලබා දෙන්න කියලා තමයි අපි ඉල්ලා සිටින්නේ. සමහරු කරන වැඩ හින්දා රතුවන්නේ එයාගේ ඇස් නම් නොවේයි ඒ සිද්ධියට මුහුණ පාන කෙනාගේ ඇස් අපිට අන්තර්ජාලයෙන් හම්බුණා ඒ වගේ අපූර්ව පින්තූර ටිකක් තොරතුරු ටිකක් මේවා මොනතරම් සාධාරණද කියලා නොවේ මේ හරහා මතුවන උපහාසයේ විතරන්තං උපහාසය විතරක් මතක කරගත්තා නම් හොඳටම ඇති කියලා අප විශ්වාස නැහැ බයි අපි ඒත් එක මිල හිටිනවා මේවා කාටවත් කරන්න යන්නත් එපා කියලා ha
Coming up next. आवेणिक बुनु देशीय सांप्रदायिक कर्मांत्यान अभी अददवस वरसटाने नोबव निरंतर धनवत्ण अददवसे मेडकड़ी वेन्करान सोदान वेन्नी तेवनी सांप्रदायिक कर्मांत्यान मे बेर कर्मांत्य पिलिबंदव अददवसे ओबट कियन्नई किरियल्ल हेरणियावत्त प्रदेशे मेम बेर निष्पादन कर्मांते पवत्वागिने अनुलबनवा परंपरावेन उरुमवु दायादयक लेस पवत्वागिने अन मेम बेर निष्पादन कर्मांते अदवन विट बहु प्रदेशवल दक्नट नुलबेन बवाई कर्मांते निरतवान पवसान्नी पियागिन लद उरुमयक लेस दह नम हेविरिदिमे तरुणया मेम कर्मांते मे प्रदेशे इता सार्थकव करगिने अनुवा ආබාධිත තත්වයට පත්වීමෙන් අනතුරුව රැකියාවක් ලෙස මේ කර්මාන්තය ආරම්භ කළ බවයි හසිත පවසන්නේ. ඔව් ඇත්තටම කිරණම් මේක මේ අම්මාගේ කරන ව්‍යාපාරේ එන්නේ අපි සීයලා තාත්තලා සීයලා කාලේ ඉඳන් එතකොට මේ ව්‍යාපාරය මට මුලින්ම දැක් කියන්න ඕනේ මට මේ ව්‍යාපාර කරගෙන යන්න මුලින්ම අත්තල දුන්නේ අපේ ලොකු මහප්පා විවිධ වූ නැටුම් කලාවන්ට මෙන්ම संगीत भांडवलट गेनिन गेटबेर
තම්මැට්ටම මගුල් බෙර වගේම තවත් විවිධ වූ බෙර වර්ග ඔහු අතින් මෙහි නිෂ්පාදනය වනවා. දේශීය අමුද්‍රව්‍ය යොදාගෙන ඉත අලංකාරව නිසි ප්‍රමිතියකින් යුතුව නිෂ්පාදනය කරන තම බෙරවලට වෙළඳපොළ තුලද හොඳ වටිනාකමක් පවතින බවයි ඔහු අප සමග පැවසුවේ. किसी विधत से कर्मांत्य दियुनु करगेने आम संधा उपकार किरीमट कौरुन हो इदिरिपत्वान्ने नाम विलिंदपले पवतिने इल्लुमर संगीते केलकेयाने विश्व भाषावक එනිසාවෙන්ම ලොව ඕනෑම භාෂාවක් කතා කරන ඕනෑම රටක් නියෝජනය කරන ඕනෑම ජනවර්ගයක් නියෝජනය කරන කෙනෙකුගේ සංගීතයක් රසවිඳින්න එකසේ රසවිඳින්න අපි හැමෝටම හැකියාවක් තිබෙනවා. ඉතින් අද දවසේ අපි මේ ඉඩකඩ වෙන් කරන්නෙත් බොහොම මියුරු ගීතයක මිහිර ඔබ වෙත ගෙනෙන්නටයි. Ladies and gentlemen, forget it. Yeah! This one's for you, Raul. Thanks. And for you, my lovely. One, two, three, four. रूप तेरा सोना सोनी तेरी पायल रूप तेरा सोना सोना सोनी तेरी पायल छन छना छन ऐसे छन के दर्द सबको घायल कह रहा आंखों का काजल इश्क में जीना मरना ये Se shava shava, mahiya se shava shava, mahiya se shava shava, yeah. Roop hai mera sona, soni meri payal. Roop hai mera sona, sona, soni meri payal. Chhanchana chhan aise. कर दे सबको घायल है कह रहा आंखों का काजल इश्क में जीना मरना Everybody शावक शावक माहिया से शावक शावक माहिया से शावक शावक माहिया से शावक शावक तेनू पहली पहली बार वे होने लगा दिल बेकरार वे रब्बा मैनू की हो गया
दिल जानिए हाय मैनु की हो गया। අද දවසින් මේ සෝදානම කෙටි විරාමයක් ලබා ගන්නටයි. Coming up next. से बंदूनु अपे आदर मल्दम पिए लिखली उब माँ पेतु पिंगी मेरिला सुसुमते तुरुलु निवी गया लता मंडुल से बंदूनु अपे आदर मल्दम पिए लिखली उब අපිට අහලා පුරුදු අපිට ඇහිලා පුරුදු සහ අපි දන්න කියන ගීතයක් අපිව පිනවපු ගීතයක් ඒ ගීතය ඔබට අහන්න දෙන ගමන් තමයි හේතුතුනි අපි අද දවසේ අපේ මේ රස ආලෙන්දේ අලුත් කරන්නේ ප්‍රේණාත් රත්නායක කියන බොහොම ආදරණීය බොහොම හදවතට ළඟට දැනෙන ගීත රසක් ඒ මහ ගොඩක් කියලා මා කියන්නේ ගීත සමුච්චයක් මම එහෙම කියන්නම් ඒ ගීත සමුච්චයක් හිමි ඔහුටයි අපි ආරාධනා කළේ ඔබ අප වෙනුවෙන් ගීතවත් වන්නට සහ කතා කරන්නට අපි බොහොම ආදරෙන් ආයිබෝන් සුබදෙසනා කියලා ප්‍රේණාත් රත්නායක වෙන ඔබව පිළිගන්නවා ඉතින් මම හිතන්නේ අපි මේ සව්වේදීම කාලයකට කලින් චවිකා මුණ ගැසුණා ප්‍රේණාත් අය
අපේ අදාන මොන ගැසීමත් එක්ක කරන කියන කටයුතු වෙනස් වෙලා ඇති. හැබැයි ඒ ගීත නම් වෙනස් වෙලා නැහැ. ඒ විදිහම තමයි. හොඳයි අපි වරංගමු ගත්තරම දැන් අපිට මතකයි පසුගිය වර අපි මොන ගැසෙද්දී ඔබ නිර්මාණ කටයුතු කිහිපයකටම සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වෙලා තිබුණා. දැන් කොහොමද මේ සංගීත කටයුතු මේ වන විට? ඔව් ඇත්තටම දැන් මේ දවස්වල ටෙලිනාට්‍ය කීපයකම මම සංගීත කරමින් සිටිනවා. දාරත් රටගෙදර මහත්මයාගෙත් ඒ වගේම ධම්මික තිසේර මහත්මයාගෙත් ටෙලිනාට්‍ය කීපයකම සංගීතය කරගෙන ඉන්නවා. ඒ වගේම චිත්‍රපටයක අලුත් සංගීතමය චිත්‍රපටයක් නිර්මාණය කිරීමේ අපේ තරුණ මේකම කරුණ තරුණිය කණ්ඩායමක් ලෑස්ති වෙමින් පවතිනවා. ඉතින් ඒගොල්ලොත් එක්ක ඒ පිළිබඳ මේ දවස්වල සාකච්ඡා පවත්වන මේ සංගීතමය චිත්‍රපටයක් එක. ඉතින් ඒකෙන්ද සින්දු 12ක් විතර ගේනවා. ඔව් ඒ කියන්නේ එවැනි වැඩක්. ඉතින් අපි බොහොම තීනාත්මක වැඩක්. ඉතින් ඒක තමයි මේ දවස්වල සම්පූර්ණ කාලය යොමු කළ තියෙන්නේ. මෙලඩිස් එකකට එකක් වෙනස් වෙන්න ඕනේ හින්දා ඒ ගැන කතා කරමින් ඉන්නවා. ඒ වගේම සංගීත පන්තියක ඉතින් මගේ දරුවෝ ගොඩක් ඉන්නවා ක්ලාස්ස් වල. ඉතින් ඒ වගේ ඒ කට්ටියත් එක්ක ඒගොල්ලන්ව දැනුවත් කරමින් සංගීතය කරමින් ඉන්නවා මේ දවස් ටිකේ. මම හිතන්නේ මේ හරි අපූර්ව අත්දැකීමක් වෙයි. දැන් ඔය කිව්ව දෙයත් එක්ක ඒ කියන්නේ මේ සංගීතයේ චිත්‍රපටයක් කිව්වහම ගීත 12ක් ඇතුළත් වෙනවා කියන්නේ ඒක ටිකක් බරපතල ගණේ වැඩක්. මම හිතන්නේ ඉතිහාසයේ නම් එහෙම තිබුණ චිත්‍රපට තිබුණා. ගීත 8 9 10 කියන බොහොම සරල දෙයක්. හැබැයි අද වෙන විට ඒක ටිකක් අපහසුයි අපිට අහන්නත්. ඉතින් එහෙම තමයි කටයුතු. මම හිතන්නේ අපිට කතා කරන්න බොහෝ දේවල් තියෙනවා. ඒත් එක මට අහන්න හිතුණා දැන් මේක මේ යල් පැන ගිය ප්‍රශ්නයක් වෙන්නට පුළුවන්. ඔව්. අලුතෙන් ගීත නිර්මාණය නොවන තැන ඇතම් විට කෙරෙන්නේ තියෙන ගීත අලුත් විදිහට හඳනගලා නැත්නම් අලුත් සංගීත සංයෝජනකෙක් අපේ රීමේක් කළා කියනවා. ඔව්. ගීත ලෙසින් ඉදිරිපත් කරනවා. ඔව්. මේ කටයුත්ත ගැන හිතනවද ප්‍රිනත් කොහොමද? දැන් හුඟක් වෙලාවට දැන් මෙහෙම මල්ලි ඇත්තරම දැන් අලුත් ගීත ගොඩක් අපි නිර්මාණය කරනවා. මම හිතන්නේ අපේ මේ කලාකරු ගොඩ දෙනෙක් අලුත් ගීත ගොඩක් නිර්මාණය කරලා තියෙනවා. නමුත් මේවා මේ ප්‍රචාරය කර ගැනීම සහ විකාශනය කර ගැනීමේ ලොකු අමාරුවක් තියෙනවා. ඒක අවංකව තත්ත්වය ඔකයි කතන්දරේ. ඒ කියන්නේ ගොඩක් වෙලාවට මේ ඒ අපහසුතාවය නිසා තමයි මේ අලුත් නිර්මාණ අපේ ආදරණීය රසික රසිකාවියන්ට දී ගන්න බැරි වෙලා තියෙනවා. දැන් මම නිර්මාණය කළා ගීත ගොඩක් නිර්මාණය කළා. ඒකට ගොඩාක් මුදල් වියදම් කළා නිර්මාණය කළා. ඒවා දීලා තිනා ගොඩක් විකාශනය සඳහා. නමුත් මේ ඒවා විකාශනය වෙන්නේ නැහැ. ඉතින් ඒක මං හිතන්නේ ඒක නිසා තමයි අර පැරණි ගීතම අපෙන් කෙරෙන්නේ. නමුත් දැන් අලුත් පරපුර කෙනෙක් අලුත් ගීතයක් නිර්මාණය කරලා දුන්න ගමන් ඒකලෝ දානවා ඒක. ඉතින් මම හිතන්නේ මේක අපිට වෙන ලොකු අසාධාරණයක්. මේ කියන්නේ අපි මං කියන්නේ මං නියෝජනය කරන්නේ මං විතරක් නෙමෙයි තව ගොඩක් නිර්මාණකරුවෝ මේ පැරණි ඒ ගීතම ගායනා කරන්න සිද්ධ වෙලා තියෙන්නේ ඒක. මං හිතන්නේ චන්දන කොච්චර අද වෙන විට අලුත් ගීත බිහි වුණත් මේ පරණ ගීතවලට තියෙන ඉල්ලුම නම් අඩුවක් නැහැ. ඒ නිසා මං හිතන්නේ මේ ඉඩකඩ මේ අවස්ථාව හොඳම වෙලාව ඔබේ තවත් මියුරු ගීතයක හඬ අවදි කරන්න. මගේ තනියට නෑ
मगे कुलुदुल प्रेमये नामिन पसुतेविले तेरने मवागन्नते उबे छाया सिते ऐंदिलाने परम पिवितुर प्रेमये नामिन कदुलु गंगा अलायने यामी अतीते अपि पिम समरन्नते उबे मगे तनियत ने අදාපිට කතා කරන්නට වඩා ගීතයක් අහන්න තියෙනවා නම් හොඳයි කියලා පෞද්ගලිකව හිතෙන අවස්ථාවක් තියෙනවා එවන් අවස්ථාවක් මේ කියලාත් කියන්න කැමති දැන් අතරම අද ප්‍රියනාත් රත්නායක සමගින් අපි කතා කරමින් ඉන්නේ ප්‍රියනතය දැන් අපි නිරන්තරයෙන්ම කතා කරන දෙයක් සහ සංගීත ගැන කතා කරනවානේ මම මේට කලිනුත් ඔබ අද දවසේ වැඩසටහනට පැමිණි වෙලාවේ මට මුණ ගැසුණු නිසා මම ඒක හොඳට දන්නේ පිළිකා රෝගයෙන් වෙනුවෙන් මම ඒ නමින් කියන්න ඔබ ඒ මහරගම අපේක්ෂා රෝහලේ කරගෙන යන කටයුතු පිළිබඳව අපේ හිතවතුන් ඒ දවස දැනගත්තේ නැතිනම් අද දැනගනීනේ ඔබ මාසයක් පාසා ඒ සවුවට ගිහිල්ලා අසරණ රෝන් රෝගීන්ගේ මේ හිත සුවපත් කරන්න නිසාවෙන් තමයි ඔබේ විය පැහැදමින් ඔබේ සංවිධායකත්වයෙන් හැම මාසෙම පොඩි සංගීත ප්‍රසංගයක් පවත්වන්නේ කිසිදු අය කිරීමකින් තොරව ඒක 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 මුදලක් තියනකන් නෙවෙයි ඔව් පසුගිය මාසයේ දෙක කළාද මේ මාසේ කොහොමද ගිය අපි ගිය මාසෙත් කළා හැම වැඩක් මල්ලි දැන් මේ මාසේ තියෙනවා 21 තියෙනවා එකක් අපේක්ෂා රෝහලේ සූසෙමනේ ඉතින් 25ත් ආවැඩක් තියෙන ඒ වගේම මේ අපි වැඩිහිටි නිවාසයකට ඒක ඉතින් අපි නිරන්තරයෙන් කරන දෙයක් ඉතින් ඔයක මම කියන්නේ අර මේක මේවා අර බලන අහුම්කම් දෙන අය යොමු කරන්න ඕනේ මේක ඒක තමයි ප්‍රධාන දේ මම ඒ නිසා තමයි කිව්වේ දැන් මේ මේ අද දවසෙත් ඒ ගැන මතක් කළේ ඒ දේ අහලා කෙනෙක්ට හිත පහළ වෙනවා නම් ඒකට හරි සහයෝගයක් දෙන්න කියලා අපේ ජයග්‍රහණය වන්නේ එයයි ඒ නිසා මම පිළිගන්නවා විශේෂයෙන්ම එදා හිටියා මානවවාදී කලාකරුවන් විජේ කුමාරතුංගයන් පිළිබඳව දැක්කේ නැති උදවිය පවා අදත් කතා කරන්න ඒ නිසා වෙන්නේ අනිවාර්යයෙන් එච්.ආර්. ජෝතිපාලයන් පිළිබඳව කතා කරන්නේ ඒ නිසා වෙන්නේ එහෙම කතා කරන්න නම් ගොන්නක් තියෙනවා මම ඔබවත් හඳුනා ගන්නවා සහ හඳුන්වා දෙනවා මානවවාදී කලාකරුවෙක් ලෙසින් මම හිතන්නේ මේ මානවයාට සුවපතක් සංගීතයෙන් කරන්න ඕන නිසා වෙන තමයි ඔබට හිත පහළ වෙන්නේ නැත්නම් ඔබටත් කෙසේ හෝ YouTube ගේමක් ගහගෙන ඉන්න පුළුවන් නේ මේ වගේ පාවිච්චි කරලා සමා වෙන්න නෑ නෑ ඒක YouTube ගේමක් ගහන් ඔබට ඉන්න පුළුවන් ඉන්න පුළුවන් අනිවාර්යයෙන් ඔබ එතනට යන්නේ නෑ අපි ඉල්ලීමක් කළොත් එහෙම අපි දන්නවා ඔබ මේ සංගීතයට එද්දි ප්‍රවිෂ්ට වෙද්දී ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ ගීත ගායනා කරමින් සංගීතයට එනවා දැන් කතාවට යන්න කලින් වික්ටර් රත්නායකයන්ගේ ගීතයක් අහන්න තියෙනවා නම් මේ වෙලාවේ ආයි ඒ ගැන කතා කරන්න දෙයක් නැහැ දැන් ඕගොල්ලෝ තුන්දෙනා ඒ කියන්නේ හැමදාම හම්බුනම ඕකමයි ඉල්ලන්නේ අනිවාර්යයෙන් ප්‍රේක්ෂක ඉල්ලීම ඔව් ඇත්තටම දැන් මෙහෙමයි දැන් අර මම ඒ මම එතුමට හරි ආදරේ කියන වික්ටර් රත්නායකගේ ඒ ශිල්පියාගේ නිසා තමයි මට මෙහෙම මේ කලාවක් පිළිట్లా තියෙන්නේ මොකද හේතුව මම එතුමාගේ ගීත පුංචි කාලේ නම් ගායනා කරපු නිසා මම ඉතින් ආදරේ කරපු නිසා තමයි මට ඒ ඒ ඒ රසය මට ලැබුණේ. يعني හරි ගුරු පාරක ගියා වගේ කියලා තමයි මට දැනෙන්නේ. ඉතින් අද අද වෙලා තියෙන්නේ දැන් එවැනි ගීත අහුම්කම් දෙන්නේ නෑ අපේ මේ දරුපරපුර. ඒ කියන්නේ එහෙම අහුම්කම් දෙන්න ලැබුණා නම් හොඳයි. ඒ ලැබිච්ච දේක ප්‍රතිඵලය තමයි මේක මම හිතන්නේ. ඒකෙන්ද මේ මම ගායනා කරන නම් යම් කිසි අසාධාරණයක් සිද්ධ වෙනවා මට සමා වෙන්න ඕනේ අනිවාර්යෙන්. සීලුම රසික රසිකාවෙන් වික්ටර් රත්නායක මහත්තයා වෙනුයි. හොඳයි. හොඳයි. සීත හිමවුවේ කඳු කෙට අතරේ සෙනෙහස දිය දාරා සීත හිමවුවේ කඳු කෙට අතරේ සෙනෙහස දිය දාරා ओपियादरे वरुसावेला कतर देउलुवा
මංගිතන්නේ අපි හැමදෙනාම මොහොතකට නිහඬ වුණා වික්ටර් රත්නායකයන්ගේ ගීතයක් මේ විදිහට අහන්න ලැබුණ නිසා වෙන මං හිතන්නේ පළමු වෙනි වතාවද මන් දන්නේ නැහැ චවිකා වික්ටර් රත්නායකයන්ගේ ගීතයක් ওই විදිහට හරි අපිට අහන්න ලැබුණේ ගැයුනේ මෙන්න නැවතත් ප්‍රේක්ෂක ඉල්ලීමක් වික්ටර් රත්නායකයන් තව ගීතයක් ගායනා කරන්න කියන්නේ මේ ඇත්තටම ඒඔස් යන නෙමෙයි ඔබ ඔබ හොඳින්ම ඒ වෙනුවේ ඒ ඒ හැඩේටම ගායනා කරන්න හැදුනේ ඉතිහාසෙ එහෙම පාඩම් තියෙන නිසා නේද? ඔව් ඇත්තටම දැන් ඒ දවස්වල අපිට තිබුණේ ආధుනිකයේ වශයෙන් ආధుනික ගීත අරග විතරයි මේ ශේෂ්ත්‍රයේ පිවිසෙන්නේ. අනිවාර්යයෙන්. එතකොට මේ ලංකාවේ තිබුණු ආధుනික ගීත අරගවලට අනිවාර්යෙන් මේ මම ගායනා කළ වික්ටරත්නායක මහතාගේ ගීත පමණයි. ඉතින් එතනදී අර ඒ විදිහටම ගායනා කරේ නැත්නම් අපි පරාද වෙනවා. ඉතින් ඒක නිසා දැන් මං වගේම තව ගායනා කරපු කට්ටිය හිටියා අමරදේව සර්ගේ සනත් සර්ගේ වගේ ගායනා කරපු නන්දාමාලි මහත්මියගේ වගේ ගායනා කරපු කට්ටිය හිටියා. මම ඉතින් වික්ටරත්නායක සර්ගේ මේ සින්දු මම ඒ විදිහටම ගායනා කරන පුරුදු වුණා. ඉතින් ඒක තමයි දැන් මම අර දැන්ට ගායනා කරද්දිත් මම අර කියලා පෙන්නන්නේ මේ විදිහටම කරලා කියලා පෙන්නයි. නමුත් මට එතුමාගේ ඒ තියෙන හැඩයට නම් මට ලඟ වෙන්න බෑ. මගේ සංගීත ඥානය අනුව එතුමාගේ ඒ තියෙන 0.5කටවත් මට ලඟ වෙන්න බෑ. එහෙම මම විශ්වාස කරන්නේ. නමුත් අර ඕගොල්ලෝ තාම ඒ ගීත වලට කැමතියි කියලා කියන එක ගැන මම හරි සතුටු වෙනවා. මොකද රසඥතාවයක් තියෙනවායි කියන එකයි ඒක තේරුම. ඕගොල්ලන්ගේ ගොඩක් තරුණියක්ද? හරි. ඒ රසඥතාවය නිසා මම දන්නේ වික්ටර් රත්නායකගේ තව ගීතයක් අහන්න හිතෙනවා. පොඩි කැලක්. එතුමා ආදරය ගැන ගායනා කරන බොහොම ජනප්‍රියිත රසක් අතරේ මේ ආශා නිරාශා කියන ගීතේ වගේ ගීතයක් මතු කරන්න පුළුවන් නම් මම දන්නේ ඒක පුළුවන්ද කියලා. අපි ඒක කිව්ව විදිහ නිකන් අත්දැකීමක් තියෙනවා කියන එක නිකන් ඔයාලා මතක් කරගන්න. මට ඒක තමයි හිතෙන්නේ. චලන මෙච්චර කියපු විදිහ නේද? අපි මං හිතන්නේ ඒකට කතා කරන්න කියොත් ඒවා. අපි ගීතයක්. nete hengi hengi indi muwe manda aase didi diva rahe malagai mage arum angana aasha nirasha mel ගඟුල් ප්‍රේමේ තැන් මෙව් ඉන්ද්‍රජාලි ඇයි බොහොම සූතිය ඒ ගීතය ගායනා කිරීම ගැන මං හිතන්නේ නැවතුයි කියලා හිතුණා පැහැදිලිව පැහැදිලිව ඒ තමයි ඇත්ත කතාව සිහින් සුලංග රැල්ලේ ගීතේ ගායනා කරලා මම කතා කරන්න ගත්තට පස්සේ යම් කිසි කෙනෙක් මාත් එක්ක යම් කිසි හිතේ කහටක් ඇති කරගත්තා නම් ඒ කහට නිවෙන්නේ නැති ඒ ගීතෙන් ඒකට තමයි මම ඒ අවශ්‍ය කරන උණුපූර්ණ සැපුවේ හරි බොමු සුති ප්‍රේණතයි මම අහන්න කැමතියි දැන් මේ වික්ටර් රත්නායකයන් අපිට ගීත ඒ හරහා ගායනා කරන මහා සංගීතවේදින් ගැන ගණනාවක් ඉන්නවා අද ඔබ මතුවෙන්නේ මේ නව යෞවන් පරපුරවන් නෙවෙයි මේ අතරමැද සංගීතයේ පමණක් කරමින් ජීවිතයකට ගහ ගන්න පුළුවන්ද බොහොම සරල වචනයක් බෑ අවංකව කියන්න ඕනේ ඒක සංගීතය කරමින් ජීවිතයකට ගහ ගන්න හිතනවා නම් යම් කිසි කෙනෙක් ඒක මේ කවදා දවසක ලොකු අමාරුවක් වෙනවා ඒ කියන්නේ අපේ ලංකාව ඒ තරම් දියුණු මට්ටමක නැහැනේ දැන් අපි හිතමු දැන් වෑන් ඩෑම් ගත්තොත් ඇමරිකාවේ එහෙම නැත්නම් ඉන්දියාවේ ලතා මගේශ ගත්තොත් එතුමියන් ළම පෝෂණය කරන රජයක් බැඳී සිටිනවා දැන් අපිට එහෙම කෙනෙක් නැහැ අපිට කිසිම කොටින්ම කියන මේ ලංකාවේ ප්‍රසංගයක් ගන්න හෝල් එකක් ගන්න ගියාම කලාකරුවෙක් විශේෂයෙන්ම කලාකරුවෙකුට අඩුවටවත් ගන්න බෑ ටැක්ස් එකක් අපිට ෆ්‍රී කරලා නැහැ ඉතින් ඒවැනි මහා මේ ඒ ගැන කතා කරොත් එහෙම අර මොනවාද සුනුකයෝ ආහාර කන්නේ ආහාර ගන්නෙත් නැති තරම්
අර මම ඒක ශිෂ්ට භාෂාවෙන් කිව්වේ. ඒ කියන්නේ ඒ තරම් කවුරුවත් අපේ කලාකරුවන් දැන් මම මේ අත්දැකීම් වින්දා. මගේ ප්‍රසංගය කරන්න ගිය වෙලාවෙදී මට ටැක්ස් එකක් ෆ්‍රී කරගන්න බැරි වුණා. හෝල් එකක් අඩුවට ගන්න බැරි වුණා. ඉතින් තව උනාද කතා ඉතින් තව ඉතින් ලංකාවේ ඕනම කෙනෙකුට මම කියන්නේ කලාව කරන්න ඕනේ තව මොන හරි වෘත්තියක් කරන ගමන්. ඒතුළු කලාව කරගෙන යන්න පුළුවන්. ඉතින් මේක දැන් අපි කලේ ඇත්තටම හදවතින්ම කලාකරුවෙක් වෙලා මේ රටට පණිවිඩයක් දෙන්න සමාජයට පණිවිඩයක් දෙන්න. ඒ පණිවිඩේ දීම තමයි අපේ තිබුණේ අන්තිමේදී පණිවිඩේ දීලා පිටිපස්ස හැරිලා බඩගිනි වෙලා බත් කන්න හදද්දි බත් නැහැ. එහෙම එකක් තමයි ගෙදර බත් තියාගෙන ඉඳන් නැහැ ඉතින් තත්ත්වය. අර ඒකනේ අර මේ කපුගේ මහත්තයා කිව්වේ අපේ ගෙදරත් බත් හැලී ඉදෙන්න ඕනේ ඒකයි අර ඒ වගේ සින්දු කිව්වේ කියන්නේ. ඉතින් ඒක නිසා මේ වර්තමානයේ මේ බොහොම ටික කෙටි කාලයකට ඕන ජරාවක් මාධ්‍යතරින් දීලා සල්ලි හම්බ කරගැනීමේ එකක් තමයි දැන් සිද්ධ වෙන්නේ. නමුත් අපි ඒ පාරේ හැඩ ගැහිච්ච කට්ටිය නෙමෙයි. අපි අමරදේවයන්, සුනිල් ශාන්ත, සනත් දන්සරි, වික්‍රත්නායක, ඔය මේ එඩ්වඩ් ජයකොඩි අපි ඒ පාර ගිය කට්ටිය. ඉතින් ඒක නිසා අපි ඒ කට්ටිය වගේම තමයි අපේ හැසිරීම අපේ රටාව යන්නේ. මොකද ඒ කවුරුත් මුදල් ඉස්සරහට දාගෙන ගියේ නැහැ. ඉතින් ඒක නිසා අපි කලේ ඒ කට්ටිය වගේම සමාජයට යම්කිසි දෙයක් දෙන්න උත්සාහ කළා. මගේ සින්දු හතරක් පහක් තියෙන තියෝ නම් ජනප්‍රිය. ඒකෙන් මම බැලුවෙත් කෙනෙක්ගේ සනසන්න විතරයි. යරෙන මේ වෘත්තියක් වශයෙන් නම් සංගීතය කරනවා කියන එක මම පිළිගන්නේ නැහැ. ඉතින් ඒක වෘත්තියක් වශයෙන් කළා කරන කට්ටියත් ඉන්නවා. දැන් එහෙම බොහොම කීප දෙනෙක් ඒක ළඟේ වාසන ශක්තියත් එක්ක ඒ සංගීත කණ්ඩායම විශේෂයෙන්ම ඒ කණ්ඩායම එහෙම මුදල් හම්බ කරගෙන යන කණ්ඩායම් ඉන්නව නැත්තේ නේ. නමුත් මේක වෘත්තිය වශයෙන් නම් මම කියන්නේ කාටවත් කරන්න එපා කියලා. මම හිතන්නේ හොඳ තැනකට අපි හැමදාම යන්නේ මේ අපි සංගීතය අහනවා ගීත රස විඳිනවා සේම අපි සාමාන්‍යයෙන් අපේ අල්ලාප සල්ලාපයේ දෙනවා සේම මේ හරහා මතුවෙන කාරණා මේ අල්ල ගන්නට අවැසි අය නිසියාකාරයෙන් අල්ල ගන්නවා විනා වැඩසටහනක් විතර මේ නරඹනවාම කියන දේ අපි අනුමත කරන්නේ නැහැ කියනත් කාරණාවක් මතක් කරන්න. උදාහරණයක් දැන් ප්‍රිනත් රත්නායක සඳහන් කරනවා මේ එහෙම වෙන එක දෙයකින් සංගීතයෙන් පමණක් රැඳිලා ඉන්න බැහැ කියද්දි ඒ හරහා මතුවෙන කාරණා දැන් අපි කතා කළා. ඒ නිසා ඒ පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමුනත් කම් නැහැ කියලා මේ අවස්ථාවේදී මතක් කරනවා. හොඳයි මම හිතන්නේ අපිට තියෙන කාලේ චවික නේද ටිකක් ඉන්නේ නඩු වෙනවා. තවත් ගීතයක් අපි අහන්න ඕන. අපි ගීත අහන්න කැමති. ඉතින් ඒ වෙනුවෙන් ඉදහසර වෙන් කරගන්නවත් එක්කම අපි ඔබට සමු දෙනවා. අපි දවසක මුණ ගැසෙනවා නැවතත්. බොහොම ස්තුතියි පැමිණියාට අද දවසේ ආලින්දයට දෙවෙනි වතාවටත් කතා කරන්නට. සන්නාහනීය මගේ ආදරණීය නාලිකාවටත් ඒ වගේම සියලුම එහි කාර්යමණ්ඩලත් ඔයගොල්ලෝ තුන්දෙනාට ගොඩක් ස්තුතියි. අනිවාර්යයෙන්ම සංගීතයේ සැපයුම මේ නිහාල ඇතුළු මේ මල්ලිටත් ගොඩක් ස්තුතියි. අනිවාර්යයෙන්ම. ඉතින් ඔබගේ මානවවාදී කටයුතු දිගින් දිගටම යහපත් ආකාරයෙන් කරගෙන යන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි අපි ගීතයෙන් සමු දෙනවා ඔබට. අපි විරාමයෙන් පස්සේ මුණ ගැසෙනවා. අපි නිරන්තරයෙන්ම අනතුරු ගැන ඔබට කියනවා. ඒ අනතුරු ගැන චවිකා අපි නිරන්තරයෙන්ම අපේ හිතවතුන්ට ප්‍රේක්ෂකයන්ට කියන්නේ මේ ඒ අනතුරේ තියෙන ප්‍රබලතාවය හෝ අනතුරෙන් සිදුවන මිනිසුන්ට සිදුවන මේ හානිය පිළිබඳව අවම කරගන්න සිත් පහළ වේවා කියලා. හැබැයි ඉතින් එහෙම වෙනවා නම් හොඳයි. අපි දැන් කියන්න හදන්නේ එවන් තොරතුරක්. හැබැයි මේ අපේ රටේ නම් නොවේ.
ඔචන්දරුඹ සදාන් කළ ආකාරයටම අපි අද දවසේ නිරතුරුවම මේ රියානතුරු ගැන ඔබව දැනුවත් කරන්නේ ඔබේ ජීවිතයේ මේ සියලුම දේට වඩා වැදගත් වන නිසා. ඉතින් අපි දැන් ඔබට පෙන්වන්නට යන්නේත් මේ නොසැලකිලිමත්කම නිසා වෙන් සිදුණු රියානතුරක් පිළිබඳවයි. අපේ රටේ නෙමේ මේ වර්තාවන්නේ රුසියාවෙන්. රුසියාවේ මහාමාර්ගයක සවිකර තිබූ CCTV කැමරාවක මේ දර්ශන පෙළ පටිගත වෙලා තිබුණා. මෝටරතර රියදුරාගේ නොසලකිල්ල නිසා පාපදිකරුවන් පිරිස නොසිතූ ලෙස අනතුරකට ලක් වෙනවා. අනතුරින් කිසිවෙකුගේ ජීවිතයට හානි නොවුන බවයි විදේශ මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබෙන්නේ. ක්‍රීඩා පුතක් වෙතට අවධානය යොමු කරන්නටයි මේ සූදානම් වන්නේ. නිදහස් කුසලාන 2023 තුන්කොන් තරගාවලියේ ශ්‍රී ලංකාව සමග පැවති තරගයෙන් කඩුලු 6ක පහසු ජයක් ළඟා කර ගැනීමට ඉන්දියා කණ්ඩායම ඊයේ සමත් වුණා. මෙම තරගයේ ජය ගැනීමත් සමග ඉන්දියා කණ්ඩායම ලකුණු සටහනේ පෙරමුණට පැමිණ තිබෙනවා. නිදහස් කුසලාන 2023 තුන්කොන් තරගාවලියේ සිවවන තරගයේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වුණේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී. වර්ෂාවෙන් බාධා එළවීම නිසා තරගයේ පන්දු වාර 19කට සීමා වුණා. තරගයේ කාසිවාසි දිනාගත් ඉන්දියා නායක රෝහිත් ශර්මා ප්‍රථමින් පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා. ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයට එක්වුණේ එක් වෙනස්කමක් සමගින්. ඒ තරඟ තහනමකට ලක් වූ නායක දිනේෂ් චන්දිමාල් වෙනුවට සුරංග ලක්මාල් කැඳවුවා. ශ්‍රී ලංකා ආරම්භක පිටිකරුවන් ලෙස පිටියට පිවිසුණේ දනුෂ්ක ගුණතිලක සමගින් කුසල් මෙන්ඩිස්. ඔවුන් දෙදෙනා කණ්ඩායමට වේගවත් ආරම්භයක් ලබා තුනද දනුෂ්ක ගුණතිලක ශ්‍රී ලංකා ලකුණු පූර්ව 25ක් ප්‍රතිබීදී දැවී ගියා. පසුගිය තරඟවලදී ලකුණු අතර සිටි කුසල් ජනක පෙරේරාට ලබාගත හැකි වූයේ ලකුණු 3ක් පමණයි. ලකුණු 34කට කරළු 2ක් දැවී යම් අසරණ තත්වයක පසු වූ ශ්‍රී ලංකා එනිමට ජීවයක් දීමට කුසල් මෙන්ඩිස් සහ උපුල් තරඟ සමත් වුණා. ඔවුන් දෙදෙනා එක්ව තුන්වන කඩුල්ල සඳහා ලකුණු 62ක් එක්කලා තරඟ දැවී ගියේ ලකුණු 22ක් ලබා සිටියේදී. කුසල් මෙන්ඩිස් සිය 2020 ක්‍රිකට් දිවියේ සිවන අර්ධශතකයේ වාර්තා කිරීමට ඊයේ සමත් වුණා. පන්දු 31කදී වාර්තා වූ ඔහුගේ අර්ධශතකයට 6 පහර 3ක් සහ 4 පහර 3ක් ඇතුළත් වුණා. දෙවන්ත 6 පහර 2ක් සමගින් තිසර පෙරේරා වේගෙන් ලකුණු රැස් කළද ඔහුගේ ඉනිම ලකුණු 15කට සීමා කිරීමට ෂාදුල් ඨාකූර් සමත් වුණා. ජීවන් මෙන්ඩිස් එක් ලකුණකට දැවී ගියා. ශ්‍රී ලංකා ඉනිමේ 6 වන කඩුල ලෙස කුසල් මෙන්ඩිස් දැවී ගියේ ලකුණු 55ක් ලබා සිටියේදී. දසුන් ශානක පන්දු 16කදී ලකුණු 19ක් ලබා ගත්තා. පන්දු අර 19 අවසානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9ක් දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 152ක්. පන්දු යවීමේදී ෂාදුල් ඨාකූර් ලකුණු 27කට කඩුලු 4ක් දවා ගත්තා. වොෂින්ටන් සුන්දර් කඩුලු 2ක් දවා ගත්තේ ලකුණු 21කටයි. ලකුණු 153ක ඉලක්කයක් හඹා යාමට ඉන්දියා ආරම්භක පිටිකරුවන් ලෙස පිටියට පිවිසියේ නායක රෝහිත් ශර්මා සමගින් ශිඛර දමා. ඉන්දියා ඉනිමේ පළමු කඩුල්ල ලෙස රෝහිත් ශර්මා දැවී ගියේ ලකුණු 11ක් ලබා සිටියේදී ශිඛර දවන් ලකුණු 8යි. තුන්වන කඩුල්ල වෙනුවෙන් ලෝකේෂ් රාහුල් සහ සුරේෂ් රයිනා ලකුණු 50ක සමගතාවක් ගොඩනැගුවා. රයිනා පන්දු 15කදී වේගවත් ලකුණු 27ක් ලබා ගත්තා. ලෝකේෂ් රාහුල් ඉන්දියා ඉනිමේ සිවන කඩුල ලෙස දැවී ගියේ ඔහුගේම පාදයේ කඩුල්ලේ තැවටීම නිසායි. විසවිස තරගයේදී එලෙස දැවී ගිය පළමු ඉන්දියා ක්‍රීඩකයා ලෙසයි ලෝකේෂ් රාහුල් වාර්තා පොත් අතරට එක්වුණේ. අනතුරුව පිටියේ එක්වූ දිනේෂ් කාර්තික් සහ මනිෂ් පාණ්ඩේ එක්ව ලකුණු 68ක නොබිඳුණු සමතතාවක් ගොඩනගමින් ඉන්දියා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියා. පාණ්ඩේ නොදවී ලකුණු 42ක් සහ දිනේෂ් කාර්තික් නොදවී ලකුණු 39ක් ලබා ගත්තා. විශිෂ්ට පන්දු යවීමක නිරත වූ අකිල ධනංජය පන්දු අර 4කදී ලකුණු 19කට කඩුලු 2ක් දවා ගත්තා. නුවන් ප්‍රදීපා ජීවන් මිනිස් අතරේ එක් කඩුලුවකින් බෙදී ගියා. ෂාදුල් ඨාකූර් තරගයේ වීරයා ලෙස නම් කෙරුණා. මෙම ජයග්‍රහණයත් සමග නිදහස් කුසලාන තුන්කොන් 2023 ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ඉන්දියා කණ්ඩායම සමත් වුණා. ඔවුන් තරඟ තුනකදී ජයග්‍රහණ 2ක් ලබා ගනිමින් ප්‍රසාද ලකුණු 4ක් ලබාගෙන තිබෙනවා. ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයේ පසුවන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමයි. ශ්‍රී ලංකාව සහ බංගලාදේශය එක් තරගයේ බැගින් ජයග්‍රහණය කර ප්‍රසාද ලකුණු 2කින් ලබාගෙන ඇති නමුත් දළ ලකුණු ලබා ගැනීමේ වේගය අතින් ශ්‍රී ලංකාව බංගලාදේශයට වඩා පෙරමුණේ පසුවීම ඊට හේතුවයි. ඉන්දියා කණ්ඩායම සහ බංගලාදේශය අතර මීළඟ තරගය හෙට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.
අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට නල ජල සැපයීම తాවකාලික වත්widetildeන බව ජාතික ජල සම්පාදන හා ජලාපොහන මණ්ඩලය සදහන් කරනවා. ජාතික ජල සම්පාදන හා ජලාපොහන මණ්ඩලය සදහන් කළේ අද උදෑසන 9 සිට සවස 6 දක්වා මෙම අත්widetildeවීම සිදු කරන බවයි. එසේ ජලය අත්widetildeවන ප්‍රදේශ වන්නේ කැලණිය, පැලියගොඩ, වත්තල හා බියගම යන ප්‍රදේශයයි. හේතුතුනි ඒ මතක් කිරීම සමගින් චවිකා මම සහ වෙන්දියා සමුගන්නවා ඔබට ප්‍රාර්ථනා කරනවා. සුබ දවසක්.